අපි පසුගිය 25 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා. මේ රටේ සිටින බුද්ධමතුන් වෘත්තිකයන් විද්වතුන් මේ අය සමග සාකච්ඡා කරලා පසුගිය වසර 4 තුල ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන සකස් කරපු ප්‍රායෝගික වැඩසටහනක් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මෙහි ඇතුළත් කරුණු සියල්ලක්ම ක්‍රියාවට නගන්න පුළුවන් ඒවා. එනිසා මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා මගේ දූර කාලය ඇතුළතදී ඒ සියලුම වැඩසටහන් ක්‍රියාවට නගනවා සම්පූර්ණ කරනවායි කියන කාරණේ. අපි විශේෂයෙන්ම අපේ තාම අපේ රටේ 70%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ ග්‍රාමීය ප්‍රදේශවල තිබෙන ප්‍රශ්නවලට අපි ප්‍රධාන තැනක් දීලා තිබෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන. ග්‍රාමීය පාරවල් දියුණු කරන්නට, ග්‍රාමීය පාසල් වල වැඩි දියුණු කළා, ගොඩනැගිලි ලබා දීලා, ගුරුවරුන් ලබා දීලා, ඉංග්‍රීසි සහ ගණිතය ඉගැන්වීමට වැඩපිළිවෙලක්, ඒ වගේම ග්‍රාමීය රෝහල් වල පහසුකම් වැඩි කරන්නට වගේම විශේෂයෙන්ම හැම පළාතකම ගියාම අපි දකින දෙයක් පානීය ජලය නැතිකම. අපි එදා පානීය ජලය ව්‍යාපෘති ආරම්භ කරා. නමුත් ඉතුරු කොටස් වලටත් පානීය ජලය ලබා දීමට විශේෂයෙන්ම වකුගඩු රෝගය පැතිර යන්නට හේතුවක් කියලා හිතනවා පිරිසුදු පානීය ජලය නැතිකම. ඒ වගේම ග්‍රාමීය වාරි මාර්ග වැව් දියුණු කළා. වාරි මාර්ග ක්‍රියාත්මක කිරීම මේ වැඩසටහන් වලට අපි ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. ඒ වගේම කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය අපි තුනෙන් එකක් පමණ තවමත් අපි ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය හරහා. අපි කෘෂි කර්මාන්තය දියුණු කරන්නට, වැවිලි කර්මාන්තය දියුණු කරන්නට අද කෘෂි කර්මාන්තයට කිසි අවධානයක් යොමු වෙලා නැහැ. ඒ වගේම වැවිලි කර්මාන්තය තේ, රබර්, පොල්, සානෙකුත්, ගම්මිරිස්, කුරුඳු වැනි අපනයන භෝග මේ සියලුම වැවිලි කර්මාන්තයන් අද කඩා වැටිලා. විශේෂයෙන්ම මේ රටේ ආහාර ස්වයංපෝෂිත කරන්න, පාරිභෝගිකයාට ආහාර සුරක්ෂිතභාවය ලබා දෙන්නට, වගේම ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට අපි සාහන රැසක් ලබා දීලා තිබෙනවා. ගොවියා වෙනුවෙන් පොහොර සානාධාරය නොමිලේ ලබා දෙන්න, වගේම ගොවි ණය කපාහරින්නට, ගොවි රක්ෂණය සහ ගොවි විශ්‍රාම වැටුම හඳුන්වලා දෙන්න, ඒ වගේම ගොවියාගේ අස්වැන්න වැඩි කරන්න හොඳ බීජ ලබා දෙන්න, ඒ වගේම තාක්ෂණය හඳුන්වලා දීලා ජල කළමනාකරණය, පොහොර කළමනාකරණය, කාබනික පොහොර ලබා දීම වැනි, ඒ වගේම ගොවි උපකරණවලට කෘෂිකර්මාන්තය සම්බන්ධව කර්මාන්තවලට අපි බදු සම්පූර්ණ බදුසාන ලබා දීලා තිබෙනවා. මේ සියල්ලක්ම කළා තියෙන අපි විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය මේ රටේ දියුණු කරන්න. ඒ වගේම තමුන්නාන්සේ දන්නවා මේ පළාත විශේෂයෙන්ම ත්‍රස්තවාදය නිසා බැටකාපු පැත්තක්. වසර ගණනාවක් තිස්සේ ඒ ඇදී ඇදී ගිය ත්‍රස්තවාදය
ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපති ගණනාවක් යටතේ අපිට ඒ හමුදාවම පාවිච්චි කළා. ඒ හමුදාවේ හිටිය නිලධාරීන්ම පාවිච්චි කළා. අපිට පුළුවන් වුණා ඒ ත්‍රස්තවාදය අවුරුදු දෙකහමාරකින් අවසන් කරන්න. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙමෙයි නැවත ත්‍රස්තවාදය නොවන විදියට මේ රටේ රණවිරුවන් පොලිසිය ත්‍රිවිධ හමුදාව බුද්ධි අංශ මේවා ප්‍රයෝජනට අරගෙන අපි ආරක්ෂක සැලැස්මක් හදලා තිබුණා. ඒකින්ද තමයි තමුන් ආංශලට අපේ කාලය තුලදී කිසිම සිද්ධියක් ආපහු ආවේ නැත්තේ. නමුත් මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ වගේම තමුන් ආංශලගේ ආරක්ෂාව කෙරෙහි කිසි අවධානයක් යොමු කළේ නැහැ. අර විදේශීය බලපෑම් වලට යට වෙලා අපේ රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට සැලසුම් ඇදුවා. ඒ වගේම අභූත චෝදනා ගෙනල්ලා බුද්ධි නිලධාරීන් හිර කරා. බුද්ධි නිලධාරීන් තමයි තොරතුරු හොයන්නේ. ඒ අය තමයි අනතුරක් වෙනවනම් රජයට දැනුම් දෙන්නේ. බුද්ධි අංශ කඩා දැම්මා. එදා පොලිසිය තිබුණු TID එක, ත්‍රස්ත විමර්ශන කොට්ටාසය CID එක, අපරාධ විමර්ශන කොට්ටාසය, එදා අපි ත්‍රස්තවාදීන් අල්ලන්න, කුඩුකාරයෝ අල්ලන්න, පාතාලය පාලනය කරන්න අපි එදා පාවිච්චි කරේ. නමුත් මේ රජයේ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන්ව හිර කරන්නට. මේ හින්දා තමයි නැවතත් එදා පාස්කු ඉරිදා වර්ගයේ නැවතත් බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. නමුත් අපේ රජයක් යටතේදී මන් දන්නවා තමුන් ආංශේලාගේ මූලික ඉල්ලීමක් තමයි මේ රට ආරක්ෂා කරලා දෙන්න කියන එක. අපේ රජයක් යටතේ අපි ආරක්ෂාව තහවුරු කරනවා. ඒ වගේම කිසිම ත්‍රස්තවාදයකට මේ රටේ නැවතත් ඉඩ තියන්නේ නැtei කියන එක අපි තහවුරු කරනවා. ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට කෘෂි කර්මාන්තය වේවා, වැවිලි කර්මාන්තය වේවා, ඒ වගේම සංචාරක කර්මාන්තය වේවා, මේ සෑම අංශයකින්ම අපි පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් වැඩසටහනක් තමුන් වහන්සේලාට ඉදිරිපත් කළා තිබෙන. විශේෂයෙන්ම අධ්‍යාපනය අද මේ ග්‍රාමීය පාසල් වලට හොඳ අධ්‍යාපනයක්, ගුණාත්මක අධ්‍යාපනයක් 1-12 දක්වා ලබා දෙන්න. 7 පන්තියේ ඉඳලා ළමයින්ට නිපුණත්වය ඇති කරන්නට, ඒ විවිධ ශාස්ත්‍ර වලට වෙන් කරන්නට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි හඳුන්වලා දෙනවා. ඒ වගේම කෙටි කාලීනව අද අතරමං වෙලා ඉන්න දරුවන් උසස් පෙළ සමත් වෙලා එයාට අපි සෑම කෙනෙකුට මේ අවුරුද්දේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙනවයි කියන එක තහවුරු කරනවා. එයාට එපමණක් නෙවෙයි විශේෂයෙන්ම කලාංශයෙන් ඉගෙන ගත්ත අයට ද කලාංශයෙන් උපාධි අරගෙන රැකියාවක් නැතුව විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මේ අයට තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය වැනි විෂයන් පාඨමාලාවට ඇතුල් කළා. එයාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. අද ලෝකේ තොරතුරු තාක්ෂණයෙන් පරිගණක තාක්ෂණය අරා විශාල ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන්. ඒ වගේම රැකියා නිෂ්පාදනය කරන්නට පුළුවන්. අද ලෝකේ විවිධ රටවල කළලා තියෙනවා. කලාංශයෙන් ඉගෙනගත් දරුවන්ට පවා මාස 6ක අවුරුද්දක කෙටි කාලයක් තුල මේ ශාස්ත්‍රයේ පුහුණුව ලබා දීලා ඔවුන්ට හොඳ රැකියාවක් ලබා දෙන්නට හැකියාව තියෙනවා. රජයක් හැටියට මෙන්න මේවා තමයි අපි ඉදිරියට ගෙනියන්නට ඕනේ. ඒ වගේම අපි දන්නවා අද විශාල කොටසක් තාම ජීවන බර නිසා දුක් විඳින දුප්පත්ම කොටසක් අද අපේ සමාජයේ ඉන්නවා.
සමෘද්ධිය ලබන ඒ වගේම සමෘද්ධියට සුදුසුකම් තියෙන නමුත් සමෘද්ධිය නොලබන එදිනෙදා කුලි වැඩක් කරලා ජීවිතය ගෙනියන වගේම වයෝ වෘද්ධ වෙච්ච අය රෝගී තත්ත්වයට පැමිණිච්ච අය මෙන්න මේ නොඑක් සමාජයේ ඉන්න මේ කොටස් වලට මේ මේ තියෙන ජීවන බරෙන් මිදෙන්නට ව්‍යාර්ථිකයේ ගොඩනංවන තුරු අපි ඒ අයට සානයක් ලබා දිය යුතුයි. ඒ අය වෙනුවෙන් අපි සෑම මාසයකම සලාක මල්ලක් නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම මධ්‍යම පාන්තිකයන්ට රාජ්‍ය සේවකයන්ට ඒ අයට සාන අපි ලබා දෙලා තියෙනවා මේ සාන මල්ල තුළ. විශේෂයෙන්ම 54,000ක් සිටින උපාධිධාරීන්ට රැකියා අපි ජනවාරි 1 වෙනිදා වෙනකොට ලබා දෙනවා. වගේම ලක්ෂයක් පමණ තිබෙන බෑර්තු රජයේ සේවයේ අපි ඒව ලබා දෙනවා. විශේෂයෙන්ම නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියාවන් ආරෝග්‍ය ශාලාවල අධ්‍යාපන දෙපාර්තමේන්තු පළාත් පාලන ආයතනවල විවිධ රාජ්‍ය ආයතනවල තියෙන නිපුණත්වයක් නැති. නමුත් අද ඒවට අධ්‍යාපන සුදුසුකම් ඉල්ලනවා. නමුත් අපි මේවායේ අධ්‍යාපන සුදුසුකම් අහක් කළා මේ නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියාවන් අපේ දුප්පත්ම පවුල්වලට පවුලකට එක ගානේ රැකියාවක් ලබා දෙන්නට අපි ක්‍රියා කරනවා. ඒ අය දුප්පත්කමින් ගොඩ ගන්නට අද අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආර්ථික සැලැස්ම අපි හදලා තියෙන ජනතා කේන්ද්‍රීය සැලැස්ම දුප්පත්කම නැති කරන්න ඒ වගේම ඇති නැති පරතරය නැති කරන ආර්ථික සැලැස්මක්. ඒ වගේම අපි දන්නවා මෙතනත් ඉන්න කාන්තාව විශාල ප්‍රමාණයක් අපේ මේ රැලි වලට විශාල වශයෙන් අද කාන්තාව එනවා. ඒ අයට තමයි තේරෙන්නේ. ඒ අයගෙන් අහුවම මොනවද අවශ්‍ය කියලා හැම කෙනෙක්ම මට කියන්නේ රට බේරලා දෙන්න කියලා. ඒ අයට තමයි තේරෙන්නේ ආරක්ෂාවේ වැදගත්කම. ඒ අයට තමයි තේරෙන්නේ අධ්‍යාපනයේ වැදගත්කම. ඒ අයට තමයි තේරෙන්නේ අද ජීවන බර. ඉතින් මේ අයගේ විශේෂයෙන්ම කාන්තාව වෙනුවෙන් අපි විශාල වැඩසටහනක් අපි යෝජනා කරලා තිබෙනවා. ඒ අයගේ කාන්තා හිංසනය නැති කරන්නට එයාට සමාජයේ රැකියාවල් ලබා ගන්නට පහසු වෙන්න දේශපාලනයට සම්බන්ධ වෙන්න මේවා වෙනුවෙන් අපි අවධානය අපි යොමු කරලා තිබෙනවා. ඒ නිසා තමුනාංශල දන්නවා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත කණ්ඩායම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි තමුන්නාන්සේලා විශාල විශ්වාසයක් තියලා තියෙනවා. තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මට බාර දුන්නු සෑම වගකීමක්ම මම සම්පූර්ණයෙන්ම ඉටු කරා. ඒ වගේ තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් සාභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවායි කියන පොරොන්දුව දෙමින් ගලෙන් බිඳුණු අව ජනතාවට ජය වේවා. හොරෝපතාන ජනතාවට ජය වේවා. මව්බිමට ජය වේවා. පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රට